සංගීත කතාවට ආදරය කරන අව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එක තුලින් අනිවාර්යයෙන්ම ඔයත් එක්ක මේ මොහොතේදී කතා කරන්නට බලාපොරොත්තුවක් ඇති කරගන්නේ මෙන්න මේ වගේ කතාවක් සම්බන්ධව. ඉතින් අපිට අද වීඩියෝ එක තුලින්ම මෙන්න මේ ගැන කතා කිරීමට බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. ඉතින් මම ඉදිරියට මොන වගේ කාරණාවක් ගැනද ඔයත් එක්ක කතා කරන්න සූදානමක් ඇති කරගන්නේ. ඉතින් ඒ ගැන අපිට මේ වෙලාවේදී අනිවාර්යයෙන්ම සාකච්ඡා කරන්නටත් පුළුවන්කමක් ඇති කරගන්න වෙනවා කියන කතාව ගැන තමයි අද වීඩියෝ එක තුලින්ම සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවකුත් තියාගන්න පුළුවන්කමක් ලැබෙන්නේ කියන කාරණාව ගැන අද මතක් කරනවා. කොහොම වුණත් මෙන්න මේ දේ ගැන අපිට මේ විදියට කතා කරන්නටත් පුළුවන්කමක් ලැබෙනවා කියන කතාව ඇතුළේදගෙන තමයි අපිට මෙතනදී සාකච්ඡා කිරීමටත් පුළුවන්කමක් ලැබෙන්නේ කියන කතාව අද වීඩියෝ එක තුළින්ම සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවකුත් තියාගෙන ඉන්නවා කියන කතාව තමයි අද වීඩියෝ එක තුළින්ම සාකච්ඡා කරන්නට බලාපොරොත්තුවක් තියාගන්න වෙන්නේ. ඉතින් කොහොම වුණත් තවත් දෙයක් ගැන අපිට මෙතනදී විශේෂම කාරණාවක් මතක් කරන්නට බලාපොරොත්තු රැසක්ම එකතු කරගන්නවා කියන කතාව ඇතුලේ තමයි අපි මෙතනදී කතා කරන්නේ. ඉතින් කොහොම හරි අපිට මෙන්න මේ ගැන මේ විදියට කතා කරන්නටත් බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා කියන කතාව ගැන තමයි අද වීඩියෝ එක තුලින් අපි අද වීඩියෝ එක තුලින්ම සාකච්ඡා කරන්නට බලාපොරොත්තුවක් ඇති කරගන්න සූදානමක් තියාගන්නේ. ඉතින් මෙන්න මේ පිළිබඳව කතා කරද්දී ඇත්තටම කියනවා නම් අපිට මෙන්න මේ සම්බන්ධව මේ විදියට කතා කරන්නටත් බලාපොරොත්තුවක් එකතු කරගන්න පුළුවන් කියන ඒ කතාව ඇතුළේ ඉඳගෙන තමයි අපි මෙතනදී සාකච්ඡා කරන්නට බලාපොරොත්තු රසක්ම එකතු කරගන්න කැමති වෙන්නේ. ඉතින් මොනව නැතත් අපිට මෙතනදී තව දෙයක් ගැන කතා කරන්න පුළුවන්කමක් ලැබෙනවා කියන කතාව තමයි අද වීඩියෝ එක තුලින්ම සිහිපත් කරන්නට බලාපොරොත්තු රැසක්ම තියාගන්නට අපි එකතු වී සිටින්නේ. කොහොමනත් අනිවාර්යයෙන්ම දැන් කියන්න අපිට මෙන්න මේ කාරණාව මේ විදියට තියෙනවා කියන දේ ගැන අමතක කරන්නම පුළුවන්කමක් නෙවෙයි. කොහොමනත් දැන් අසේල බලාගෙන ඉන්නේ අසේනි එන කන්නේ. ඉතින් ඇත්තටම කියනවා නම් අසේනි නැතිකොට කල්පන සහ මෙන්න මේ අසේලට විශේෂයෙන්ම ලොකුම ලොකු ප්‍රශ්නයක් තියෙනවා නැත්තේ නැහැ. ඒකට හේතුව ඇත්තටම කියනවා නම් මේ වගේ දෙයක් වෙයි කියලා කොයි මොහොතකවත් හිතන්නෙත් නැහැ කියන කතාව විශ්වාස කරන්න වෙනවා. මොකද අසේනි කියන්නේ තමන්ගේ දේවල් වලට වඩා නිරන්තරයෙන්ම තමන්ගේ තාත්තගේ දේවල් වලට ගොඩාක් කලබල වෙන කෙනෙක්. තාත්තා අසනීපෙන් ඉන්නවා කියලා දැනගන්නවා නම් ඉතින් ඒක අසේනිට දරා ගන්න පුළුවන් කමක් නැහැ. නමුත් ඉතින් අසේල්ට පේනවා පුතා විතරයි එන්නේ, සීය විතරයි එන්නේ මෙතෙන්ට. එතකොට ඇත්තටම තමන්ගේ දුවට මොකද වුනේ කියලා ලොකු බයක් ඇති වෙනවා අසේල්ට. ඉතින් ඇත්තටම තමන්ගේ දුව තමන්ට තියෙන ආදරේ නැත්තටම නැති කරගෙනද මෙන්න මේ සම්බන්ධව කල්පනා වෙන්නටත් ඉඩකඩක් තියෙනවා කියන කතාව ඇතුළේ ඉඳගෙන තමයි ඔන්න කතා කරන්නට සිද්ධ වෙන්නේ කියන දේ ගැන අපිට අද වීඩියෝ එක තුලින්ම සාකච්ඡා කරන්නට බලාපොරොත්තුවකුත් තියාගන්න පුළුවන්. ඉතින් කොහොමනත් අවසානයට අසේල දැනගනීවි අසේනි පැහැරගත්තේ. ඉතින් මෙතනදී අනිවාර්යයෙන්ම බැනවදින්නත් පුළුවන් ඒ කරනට.